ඒක පිළිබඳව අපි දෙන්නටම ප්‍රකාශයක් කරන්න අපි දන්නේ මේ දැන් එනකොට අපේ SMS මගින් තමයි දැනගත්තේ අපිට ඊළඟ කැබිනට් මණ්ඩලේ නැත්නම් ආණ්ඩු පක්ෂයේ රැස්වීමේදී අපිට දැනගන්න පුළුවන්. එතකොට අපිට සම්මන්ත්‍රණයට කියන්න මොකද අස් කරේ කියලා. මොකද ඒක අපේ මට්ටමේ කටයුත්තක් නෙමෙයිනේ. ඔව් දැන් ඔබතුමා දන්න විදිහට කියන්නේ ඔබතුමාත් මේ දේශපාලනේ මේ නිතර නිතර මේ අයත් එක්ක ගැටලා සාකච්ඡා කරනවා. ඔබ ඉන්න පරිණත දේශපාලන නෝට් නෑ ඒක ඒක පිළිබඳව මට එච්චර දැනුමක් නෑ මොකද්ද මේ කියලා. මොකක් හරි සිදුවීමක් වෙන්නේ නැති මම දන්නේ නැහැ සිදුවීම මොකද්ද කියලා. කොහොම හරි ජනාධිපතිතුමා පහුගිය දවස්වල විශේෂ ප්‍රකාශයක් කරා. කැබිනට් මණ්ඩලයේ යම් යම් තීන්දුවලට විරුද්ධව කටයුතු කරනවා නම් ඒ අය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙලා තමයි කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් සුසිල් ප්‍රේමචන්ද මහත්තයා වස් කිරීම පිළිබඳව මම මුකුත් දන්නේ නැහැ. අපිට ඒක හොයලා බලන්න සිද්ධ වෙනවා. අපි මේ 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 ප්‍රවෘත්ති සාකච්ඡාවට වාඩි වෙන්න එනකොට තමයි මේක දැනගත්තේ. මේක අහන්න වෙන්නේ මේ මේ ප්‍රශ්නේ දැන් අපි දන්නවා ඔබතුමන්න කොහොමද ජනතා සේවකයන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන අය. තමන් ආණ්ඩුවේ හිටියත් පක්ෂයක හිටියත් යම් කිසි අඩුපාඩුවක් රටේ සිද්ධ වෙනවා නම් ඒක විවේචනය කරන්න ඒ ගැන කතා කරලා ඒක කරන්න ඔබතුමන්ට අයිතියක් තියෙනවා. ඒ තුලින් තමයි ජනතාවට සමීප වෙන්න පුළුවන්. එහෙම එවැනි කාරණාවල් නෑ අපි සියලු දෙනාටම රටේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් කියන්න වේදිකාවක් තියෙනවා. හැම වේදිකාවෙම අපිට කතා කරන්න බෑ. අපි ආණ්ඩුවක් පිහිටවනවා නම් ඒ ආණ්ඩුවේ කටයුතු කරනවා නම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන් ඒ ප්‍රකාශ කරන. ඒ හින්දා තමයි අපිට ඒ සම්බන්ධ ස්ථානයක් තියෙන්නේ. අපිට කැබිනට් මණ්ඩලෙ ගියාම ඒක කතා කර හැකි. අපිට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ගියාම කතා කර හැකි. නුත් පන්සලේ පින්කමට ගිහිල්ලා කියලා වැඩක් වෙන්නේ නෑනේ. පන්සලේ පින්කමට ගිහිල්ලා එකෙන් අපි කියන කතාවෙන් තේරුමක් නෑ. නිකන් ගැලරියට කතා කිරීමක් විතරයි. මේකට සත්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නම් ආණ්ඩු පක්ෂයේ උදවියට මැති ඇමතුරුන්ට මන්ත්‍රීවරුන්ට ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානේ තමයි කතා කරන්න ඕන.